සුබදාසක් ඔයාලා හැම දෙනෙක්ටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා ක්‍රියේටිව් හටල් කේ යුරෝප් channel එකට. ඉතින් තවත් අලුත් මාලුත් එපිසෝඩ් එකක් තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන Adobe Premiere සම්බන්ධ ටියුටෝරියල් එකක්. අද කතා කරන ටොපික් එක ටිකක් විශේෂ ටොපික් එකක්. මොකද මේ ටොපික් එක ගැන මගෙන් ගොඩ දෙනෙක් මැසේජ් දාලා ඇහුවා අයියේ කොහොමද මේ විදිහේ දෙයක් හදාගන්නේ කියලා. මොකක්ද මේ දෙය සහ මොකක්ද මේ ටොපික් එක? ටොපික් එක තමයි ඔයාලා දැකලා ඇති ෆිල්ම්ස් ඉවරුණාට පස්සේ නැත්නම් ටෙලි ඩ්‍රාමාස් ඉවරුණාට පස්සේ ඒ ටෙලි ඩ්‍රාමාවේ ක්‍රූ එක නැත්නම් ෆිල්ම් එකේ ක්‍රූ එක සහ ස්පොන්සර්ෂිප් විශේෂ ස්තුති කරන්න ඕනේ මේ අයගේ නම් ලිස්ට් එකක් මේ විදියට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේකට අපි කියන්නේ ක්‍රෙඩිට් ලිස්ට් එකක් කියලා. නැත්නම් අපිට මේක ප්‍රීමියර් වලදී හඳුන්වන්න පුළුවන් රෝලින් ටෙක්ස්ට් එකක් කියලා. අද මෙන්න මේ දේ කොහොමද ලේසියෙන්ම ප්‍රීමියර් යූස් කරලා කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ විදිහ ගොඩක් වටින ටියුටෝරියල්ස් වීඩියෝ 100කට අධික ප්‍රමාණයක් දැනටමත් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න ඔයා අනිවාර්යෙන්ම අපිව subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද ටියුටෝරියල් එකට. මම SG Fernandez. ඉතින් සුපුරුදු පරිදි මේ විදිහට මම Adobe Premiere Soft Tag ඕපන් කරගත්තා. විශේෂයෙන්ම කියන්න ඕන මම යූස් කරන්නේ Adobe Premiere CC 2020 version එක. නමුත් අද මම මේ කියලා දෙන method එක ඔයාට 2015 version එකකින් උනත් කරන්න පුළුවන් විදිහට තමයි මම මේ method එක කියලා දෙන්නේ. මොකද 2020 වල මීට වඩා ලේසි ක්‍රම තියෙනවා මේ text effect එක හදන්න. නමුත් මම හිතුවා ගොඩක් දෙනෙක් 2020 version එක යූස් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා සරලවම තේරෙන විදිහට ලේසි method එකකින් මේ ටොපික් එක ගැන කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ක්‍රෙඩිට් ලිස්ට් එක නැත්තම් රෝලින් ටෙක්ස්ට් එක මුලින්ම අපිට හදාගන්න කරන්න තියෙන්නේ මම ෆයිල් වලට යනවා. ෆයිල් වලට ගිහලා මෙතන නිව් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඒකේ තියෙන ලෙගසි ටෙක්ස්ට් කියන ඔප්ෂන් එක මම සිලෙක්ට් කරනවා. මේක මේ විදිහට සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මේ විදිහේ පුංචි වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. මේ වින්ඩෝ එකේ ඔයා දැනටමත් ටයිම්ලයින් එකේ යම්කිසි ප්‍රොජෙක්ට් එකක් එඩිට් කර කර ඉන්නවනම් ඒ සීක්වෙන්ස් එකට අදාළ රෙසලූෂන් මෙතන බලා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙතන කැමති රෙසලූෂන් එකක් දීලා ඔයාලට මේ විත් එක හයිට් එක කියන එක වෙනස් කර ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අපි හිතමු 4K වීඩියෝ එකක් එඩිට් කරනවා නම් ඔයාලට පුළුවන් මෙතන 4K රෙසලූෂන් දෙන්න. ඔයා HD වීඩියෝ ටයිම්ලයින් එකක වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් මේ තියෙන සෙටින්ග්ස් මේ විදිහටම තියාගන්න. ඒ වගේම මෙතන FPS අගේ බලා ගන්න පුළුවන්. මම ඒකත් වෙනස් කරන්නේ නැහැ. ඒකේ විදිහටම තියෙනවා. සහ මෙතන මම ප්‍රධාන වශයෙන් වෙනස් කරන්නේ මෙතන ටයිටල් එකේ නේම් එක විතරයි. මේ නේම් එකත් වෙනස් කරන්න අනිවාර්ය නැහැ. නමුත් අපිට ටයිම්ලයින් එකේ මේ ටෙක්ස්ට් එක මොකක්ද කියලා අඳුරගන්න මේ නම ඉතාමත් වැදගත්. ඒක නිසා මම මෙතනට දෙනවා ක්‍රෙඩිට් ලිස්ට් කියලා. හරි. දීලා මේ වින්ඩෝ එක ඕකේ කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති අපිට ටෙක්ස්ට් එඩිට් එකක් ආවා ඒ වින්ඩෝ එක ඕකේ කරපු ගමන්ම. මම මෙතන කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ මුලින්ම. මම මුලින්ම කරන්නේ මේ වින්ඩෝ එක ක්ලෝස් කරගන්නවා. ඒ වින්ඩෝ එක ක්ලෝස් කරාට පස්සේ ඔයාගේ ප්‍රොජෙක්ට් පැනල් එකේ ඔයාලට ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් අපි ක්‍රියේට් කරගත්ත ටෙක්ස්ට් ලේ එක තියෙනවා. අපේ ටෙක්ස්ට් ලේ එකේ නම දුන්නේ ක්‍රෙඩිට් ලිස්ට් කියලා. මේ තියෙන ටෙක්ස්ට් ලේ එක මම මේ ටෙක්ස්ට් ලේ එක ඇදගෙන ඇවිල්ලා මගේ ටයිම් ලයින් එකට අතාරිනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් මොනිටර් එකේ කිසිම දෙයක් පේන්නේ නැහැ. එම්ටි ලේ එකක් විදිහට තමයි පේන්නේ. තවමත් මේ ලේ එක එම්ටි තියෙන එකයි ඒ විදිහට පේන්නේ. හරි. ඊට පස්සේ මම කරන්නේ මගේ මේ ටෙක්ස්ට් ලේ එක මේ විදිහට අගට ඇවිල්ලා මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරලා විශාල කරගන්නවා. ඒ වගේම තමයි මේ ටියුටෝරියල් එකේ යම් කිසි තැනක් වට අපහැදිලි තැන් තියෙනවා නම් සහ මේ ලේයර්ස් ලොකු කරගන්නේ කොහොමද මම කරන වැඩ සම්බන්ධයෙන් යම් කිසි නොතේරෙන භාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ සීරීස් එකේ මුල ඉඳලා ෆලෝ කරන්න. මොකද මම මේ වෙද්දි Adobe Premiere ඉන්ටර්ෆේස් එක සහ බේසික් එඩිට් එකක් කරගන්නේ කොහොමද, ට්‍රාන්සිෂන්ස් දාන්නේ කොහොමද, ලෝවර් තර්ඩ්ස් දාන්නේ කොහොමද, මේ වගේ වීඩියෝ ගොඩක් මේ වෙද්දිත් කරලා තියෙන. ඉතින් යම් කිසි අපහැදිලිතාවයක් තියෙනවා නම් මුලින්දල බලන්න පටන් ගන්න. එතකොට ඒ හැම ප්‍රශ්නයක්ම අනිවාර්යෙන්ම විසදේ. හරි. මේ විදිහට මම ටෙක්ස්ට් එක ලොකු කරගත්ත. ටෙක්ස්ට් එක නෙමෙයි ටෙක්ස්ට් ලේ එක ලොකු කරගත්තා. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ ලේ එක උඩ ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරාට පස්සේ වට මෙන්න මේ විදිහේ ටෙක්ස්ට් එඩිට් එක නැවතත් ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. මම මෙතන ටෙක්ස් ඇඩ් කරන්න කලින් ඔයාලට පුංචි අයිඩියා එකක් දෙන්නම්. පුංචි අයිඩියා එකක් කියන්නේ මේක පුංචි ටිප් එකක්. සාමාන්‍යයෙන් අපිට පුළුවන් මෙතන ටෙක්ස්ට් එකක් ඇප්ලයි කරලා අපේ ක්‍රෙඩිට් ලිස්ට් එකට අදාළ නේම් සියල්ලක්ම මෙතනදිම
ටයිප් කරගන්න නමු තීට වඩා ලේසි අපිට අවශ්‍ය නේම් ටික ඒ කියන්නේ අපි විශේෂ ස්තුතිය දෙන්න ඕනේ කාටද සහ මේකේ ප්‍රඩක්ෂන් ක්‍රූ එක මොකක්ද සහ මේකට ස්පොන්ස කරලා තියෙනවා නම් ඒ ලිස්ට් එක මොකක්ද මේ දේවල් ටික අපි වෙන වෙනම ටෙක්ස් ඩොකියුමන්ට් එකක පිටින් ටයිප් කරගන්නවා නම් ගොඩක් ලේසි මම උදාහරණයක් විදිහට ඔයාලට පෙන්වන්න මම ඕපන් කරගන්නවා මගේ ටෙක්ස් ඩොකියුමන්ට් තියෙන ලොකේෂන් එක මේ තියෙන ක්‍රෙඩිට් ලිස්ට් කියලා මම ටයිප් කරන් තියෙන එක සහ මෙතන නේම් 1 කියලා ටෙක්ස් ඩොකියුමන්ට් එකක් තියෙනවා මම මේක ලොකු කරලා පෙන්වන්න මේ හැම එකක්ම ටෙක්ස් ඩොකියුමන්ට් මම මේ නේම් 1 එක සිලෙක්ට් කරනවා මෙතන තියෙන්නේ මගේ ක්‍රෙඩිට් ලිස්ට් එකේ එන්න ඕන සියලුම නම් ටික ඒ වගේම තමයි මෙතන වඩ පේනවා ඇති පොසිෂන් කියලා මේ ඩොකියුමන්ට් එකේ තියෙන්නේ මගේ නේම් වලට අදාළ සියලුම තනතුරු ටික. මම මේක නැවතත් ක්ලෝස් කරගන්නවා මේ විදිහට. ඒ වගේම මම තවත් ක්‍රියේට් කරන් තියෙනවා ස්පෙෂල් තෑන්ක්ස් කියලා. මේකේ තියෙන්නේ විශේෂ ස්තුතිය දෙන්න ඕන ටෙක්ස් සහ නම් ටික. ඉතින් මේ විදිහට මම වෙනම ටයිප් කරන් තියෙනවා මොකද ඒක මට ගොඩක් ලේසි. මෙතනින් කොපි කරා මගේ අදාළ මේ ටෙක්ස් රෝලින් ඉෆෙක්ට් එකට කෙලින්ම ගෙනල්ලා පේස් කරා. හරි අපි බලමු කොහොමද දැන් ප්‍රීමියර් වලින් මේ වැඩේ මුලින්ම පටන් ගන්න කියලා. මම මුලින්ම ටෙක්ස් ටූල් එක ගන්නවා. ටෙක්ස් ටූල් එක අරගෙන මෙන්න මේ විදියට ටෙක්ස් බොක්ස් එකක් ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සෙ මම නැවතත් මූ ටූල් එක අරගෙන මගේ මේ ටෙක්ස් බොක්ස් එක පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ ස්ක්‍රීන් එකේ මෙන්න මෙතන තියෙනවා සෙන්ටර් ලයින් එක සෙන්ටර් මාක් එක. ඉතින් මම ඒකට ගානට ඇලයින් කරගන්නවා. Ctrl Z press කළා වට අන්ඩු කරගන්න පුළුවන්. මේ තියෙන මගේ කලින් ඇඳ ටෙක්ස් බොක්ස් එක මම මෙන්න මේ විදියට හදාගන්නවා. මම මෙන්න මේ ඉර ගානටම සෙන්ටර් කරගන්න නැහැ. මම මේක ඉදිරියේදී කියන්නම් මම ඇයි එහෙම කරේ කියලා. හරි. මේ විදියට මම ටෙක්ස් බොක්ස් එකක් ඇඳගත්තා. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මගේ නම් ලිස්ට් එක මෙතනට පේස්ට් කරගන්න එක. මම යනවා නේම් 1 එකට. නේම් 1 එකට ගිහිල්ලා මේ විදිහට Ctrl A press කරලා ඔක්කොම highlight කරගන්නවා. ඊට පස්සේ Ctrl C press කරනවා. නැත්තම් මට කරන්න තියෙන්නේ මේ highlight වෙච්ච ටෙක්ස්ට් එක උඩ right click කරලා copy කරගන්න එක. හරි. ඊට පස්සේ නැවතත් Premiere එකට එනවා. ප්‍රීමියර් එකට ඇවිල්ලා Ctrl V press කරලා මම මේ ටෙක්ස්ට් එක පේස්ට් කරගන්නවා. ඊට කලින් ටෙක්ස්ට් ටූල් එක ගන්න මෙතනින්. ටෙක්ස්ට් ටූල් එක අරගෙන අපේ ටෙක්ස්ට් බොක්ස් එකේ මේ විදිහට ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරලා මේ විදිහට පේස්ට් කරගන්නවා. හරි දැන් ඔයාලට පේනවා ඇති අපේ ටෙක්ස්ට් එක සම්පූර්ණයෙන්ම පේස්ට් වුණා. ඒ වගේම මෙන්න මෙතන ඩොට්ස් ටිකක් තියෙනවා. මේ ඩොට්ස් ටික මට අවශ්‍ය නැහැ. ඒක නිසා මම ඒ ටික highlight කරලා delete කරගන්නවා. මේක අමුතු විශේෂ දෙයක් නෑ. අපි සාමාන්‍යයෙන් text ලේඛක Photoshop වල වැඩ කරන්නේ ඒ විදිහටම තමයි වැඩ කරන්න තියෙන්නේ. ඒක නිසා බය වෙන්න එපා මෙතන වැඩ කරන්න. හරි. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් අපිට font එක change කරගන්න ඕන සහ font එකේ size එක වෙනස් කරගන්න ඕනේ. ඉතින් මම මුලින්ම යනවා font change කරගන්න තැනට. font change කරගන්න තියෙන්නේ මෙන්න මෙතනින්. මේක ෆොන්ට් චේන්ජ් කරගන්න එක නම් ටිකක් කරදරයි. මම Arial කියන ඩිෆෝල්ට් ෆොන්ට් එක තමයි තෝරගන්නේ. ඒක නිසා වඩ පුළුවන් වගේ ස්පෙෂල් ෆොන්ට් එකක් තියෙනවා නම් ඒ ෆොන්ට් එක යූස් කරන්න. මේ තියෙන Arial ෆොන්ට් එක මම මේක යූස් කරනවා. හරි. මේක මේ විදිහට සිලෙක්ට් කරලා මේකේ බෝල්ඩ් වර්ෂන් එක වැඩලා තියෙන්නේ. මට ඕන රෙගියුලර් වර්ෂන් එක. මම මෙතනින් බෝල්ඩ් එක රෙගියුලර් වර්ෂන් එකට දානවා. සහ ෆොන්ට් එකේ සයිස් එක මෙතනින් අපිට චේන්ජ් කරගන්න පුළුවන්. මම මෙතන සිලෙක්ට් කරලා කෙලින්ම අගයක් දෙනවා. මම මෙතන 25 ටයිප් කරගන්නවා මෙන්න මේ ගානට වගේ. ඔයාලට පුළුවන් මේක කැමති සයිස් එකකට ඇඩ්ජස්ට් කරගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාගේ ටේස්ට් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඊට පස්සේ මම නැවතත් මූ ටූල් එක ගන්නවා. හැබැයි මේ ටෙක්ස්ට් එකේ යම් කිසි ප්‍රමාණයක් අපිට විසිබල් වෙන්නේ නැහැ. ඒකට මොකද කරන්නේ? සහ මේ ටෙක්ස්ට් එක තාම රෝලින් ටෙක්ස්ට් එකක් විදියට කන්වර්ට් වෙලා නැහැ. ඒකට වැඩ කරන්න තියෙන්නේ වාගේ මේ ටෙක්ස්ට් වින්ඩෝ එකේ මෙන්න මේ ඒරියා එකේ තියෙන මෙන්න මේ අයිකන් එක වඩ පේනවා ඇති. මේක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ මේ විදිහේ වින්ඩෝ එකක් එනවා. මෙතන රෝල් කියන ටික් එක ඔන් කරන්න. ටික් එක ඔන් කළා මේ වින්ඩෝ එක ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලට මේ ටෙක්ස්ට් එඩිට් එකේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපේ ස්ක්‍රෝල් බාර් එක ආවා. ඒ කියන්නේ දැන් අපේ මේ ටෙක්ස්ට් එක සම්පූර්ණයෙන්ම රෝලින් ටෙක්ස්ට් එකක් විදියට කන්වර්ට් වෙලා තියෙන. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් බොක්ස් එක පහතට ලොකු කරගන්න. එතකොට අපි ටයිප් කරගත්ත අනිත් ටෙක්ස්ට් ටික මතුවෙනවා මෙන්න මේ විදිහට. මම මේක මේ විදිහට විශාල කරගන්නවා පහතර කරලා. හරි. මෙතනින් මගේ ටෙක්ස්ට් එක ඉවරයි. ඉවරයිද? ඔව් ඉවරයි. මෙන්න මේ ගානට තියාගන්නවා. හරි. ඊට පස්සේ මම නැවතත් මගේ මූ ටූල් එක ගන්නවා. මූ ටූල් එක අරන් පිටට සිලෙක්ට් කරනවා.
වට මෙතන පේනවාති ප්‍රජෙක්් ටීම් කියල තියෙන මට මේ ප්‍රජෙක්් ටීම් කියන එක වෙනම ටෙක්ස්ට එකක් විදිර ටයිප් කරගන්න ඕන එක නිසම කරන්නේ නැවතත් මගේ ටෙක්ස් ලේ අරගෙන මේ විදිර ඩබල් කලික් කරලා මේක ඩිලීට් කරනවා ඩිලීට් කරලා නැවතත් කර්ස එක පහතර ගෙනල්ලා මෙන්න මේ විදිර උඩට කරගන්නවා සියලුම ටෙක්ස් ටික ඊට පස්සේ නැවතත් මූ ටූල් එක ගන්නවා හරි මේ විදියට අපේ නම් ලිස්ට් එක ටයිප් කරගත්තා ඊට පස්සේ මට මෙන්න මේ ඉදිරියෙන් අවශ්‍යයි මේ අයගේ පොසිෂන් නැත්තම් තනතුරු ටික දාගන්න එකට මොකද කරන්නේ එකට මම කරන්නේ මේ ටෙක්ස් බොක්ස් එකේම තව කොපි එකක් ගන්නවා මම එකට කරන්නේ ඕල්ට කී එක ඔබාගෙන මේ විදිහට මවුස් එක ඩ්‍රැග් කරනවා shift කී එකත් press කරන්න එතකොට අපිට මේ ටෙක්ස් බොක්ස් එකේ කෙලින්ම මේ ටෙක්ස් ලේ එකත් හදාගන්න පුළුවන් right මම මේ විදිහට ගන්නවා ඊට පස්සේ මම මේ සියලුම ටෙක්ස් ටික highlight කරනවා highlight කරලා මගේ ටෙක්ස් ඩොකියුමන්ට් තියෙන තැනට යනවා ඊට පස්සේ මම පොසිෂන් කියන එක ඩබල් ක්ලික් කරලා මේකත් highlight කරලා control c press කරලා copy කරගන්නවා ඊට පස්සේ නැවතත් ප්‍රීමියර් එකට ඇවිල්ලා control v press කරලා paste කරගන්නවා හැබැයි මට මේක මේ විදියට නෙමෙයි ඕන ඒක නිසා මම මේක නැවතත් highlight කරලා වාට මෙතන පේනවා ඇති right alignment කියලා option එකක් තියෙනවා මම මේක select කරනවා දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි මට අවශ්‍ය වුනේ ඊට පස්සේ නැවතත් move tool එක ගන්නවා move tool එක අරගෙන හැබැයි මේ position තව පහතට එන්න ඕනේ මේ student කියන එක මෙන්න මේ කෙලින් වැටෙන්න ඕනේ මේ විදිහට මේක ටිකක් change වෙන්න ඕනේ එකට වට කරන්න තියෙන්නේ නැවතත් text tool එක ගන්න මෙන්න මේ විදිහට student කියන එක ළඟින් මේ විදිහට text එක නැත්තම් curse එක තිබ්බා enter press කරා මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙන්න මෙතනත් මම සිලෙක් කරා එන්ටර් ප්‍රෙස් කරා මේ විදිහට මට අවශ්‍ය තැනට වෙනකන් ඊට පස්සේ වට මෙතන ස්ක්‍රෝල් බාර් එක මේ විදිහට ඩ්‍රැග් කරලා පල්ලෙහාට යන්න පුළුවන් වට කැමති විදිහට ඊට පස්සේ මම මෙන්න මෙතන මේ සෙට් එකත් පහතට ගේනවා මෙන්න මෙතනට හරි ඊට පස්සේ මට අවශ්‍යයි මේ පොසිෂන්ස් ටික ටිකක් highlight කරගන්න වාට පේනවා ඇති මෙතන normal text එකකින්මයි තියෙන්නේ මට අවශ්‍ය මේක ටිකක් bold කරගන්න ඒකට මම කරන්නේ නැවතත් text tool එක ගන්නවා text tool එක අරන් මේ text box එක double click කරලා control a press කරනවා ඊට පස්සේ අපේ text එක ඔක්කොම highlight වුණා ඊට පස්සේ මම කරන්නේ මෙතන text එකේ regular තියෙන තැනින් bold කියන option එකට මම change කරනවා ඊට පස්සේ නැවතත් move tool එක ගන්නවා දවට පේනවා ඇති මෙන්න මේ විදිහට ක්‍රියේට් වෙලා තිනවා ඒ වගේම මට මතක ඇති මම මේ ටෙක්ස්ට් බොක්ස් එක ක්‍රියේට් කරද්දි මෙන්න මේ පළවෙනි ටෙක්ස්ට් බොක්ස් එක ක්‍රියේට් කරද්දි මෙන්න මේ සෙන්ටර් මාක් එකට හරියටම ක්‍රියේට් කරගත්තේ නැහැ මම පොඩ්ඩක් පිටට වෙන්න තමයි ක්‍රියේට් කරගත්තේ ඒකට හේතුව තමයි මේ ටෙක්ස් ලේයර්ස් දෙක අතරේ පුංචි පරතරයක් තියෙන නිසා ඉතින් ඔයාලට පුළුවන් මේ පරතරය දැන් වෙනස් කරගන්න මම මේ ටෙක්ස් ලේ එක සිලෙක්ට් කරලා ඇරෝ කී එකෙන් පොඩ්ඩක් විතර මෙන්න මෙහෙට ගන්නවා මෙන්න මේ සෙන්ටර් පොයින්ට් එකෙන් පොඩ්ඩක් පිටට එන්න ඊට පස්සේ මේකත් ටිකක් ලං කරනවා හරි මේ විදිහේ ෂේප් ඊට පස්සේ මම කරන්නේ ටිකක් මේකේ ප්‍රිවියු එකක් බලන්න ඕන නිසා මම නැවතත් මගේ මේ වින්ඩෝ එක ක්ලෝස් කරගන්නවා සේව් කරන්න කිසිම දෙයක් නැහැ ඔයාලට normally වින්ඩෝ එක ක්ලෝස් කරගන්න තියෙන්නේ ඊට පස්සේ ඔටෝමැටිකලි අපේ ටෙක්ස් ලේ එක මේ විදිහට ක්‍රියේට් වෙලා තියෙනවා ඊට පස්සේ මම මේ වින්ඩෝ එක ටිකක් ලොකු කරලා පෙන්නන්න ඔයාලට පේනවා ඇති මේ ටෙක්ස් ලේ එක animation වෙනවා ඒ වගේම අපිට මේ ටෙක්ස් ලේ එකේ ස්පීඩ් එක හදාගන්න ඕන සහ තා පුංචි පුංචි දේවල් ටිකක් ඇඩ් කරගන්න තියෙනවා අපි බලමු මේ ටිකත් කොහොමද කරගන්නේ කියලා සහ ප්‍රධාන වශයෙන් මගේ මේ ටෙක්ස්ට් අතරේ පරතරය චුට්ටක් වැඩි කරගන්න ඕන අපි බලමු මේකත් කොහොමද කරගන්නේ කියලා ඊට පස්සේ මම කරන්නේ මගේ ටෙක්ස් ලේ එකෙන් නැවතත් ඩබල් ක්ලික් කරලා ටෙක්ස්ට් එඩිට් එක ගන්නවා ඊට පස්සේ මගේ මේ විදිහට ටෙක්ස්ට් බොක්ස් එක සිලෙක්ට් කරනවා ටෙක්ස්ට් බොක්ස් එක ඩබල් ක්ලික් කරන්න ඕන මතක තියාගන්න ටෙක්ස්ට් ටූල් එක අරගෙන තමයි අපි ඩබල් ක්ලික් කරන්න ඕන ඊට පස්සේ මේ විදිහට highlight කරලා control a press කරන්න ඊට පස්සේ සියල්ලක්ම මේ විදිහට highlight වෙනවා ඊට පස්සේ මෙන්න මේ area එකකින් ඔයාට පුළුවන් ඔයාගේ text එකේ නැත්තම් නම් වල distance එක වැඩි කරගන්න මම මෙතන 10ක් දීලා බලමු ඊට පස්සේ නැවතත් move tool එක ගන්නවා හරි ඒ විදිහේ shape ඒ වගේම තමයි මෙන්න මේ text box එකටත් ඊට පස්සේ add කරන්න ඕනේ මේ විදිහට highlight කරලා control a press කරලා මම මෙතන පරතරය 10ක් දෙනවා හරි දැන් ඔයාලට පේනවා ඇති අපි දෙකටම එකම අගේ දුන්නට පස්සේ ගානට text layers දෙකම නැත්තම් text box දෙකම නැවත align වුණා නැවතත් මම move tool එක ගන්නවා හරි ඊට පස්සේ මට අවශ්‍යයි මේ උඩින්
ප්‍රොජෙක්් තීම් කියල ටෙක්ස් එකක් ඇඩ් කරගන්න එක ම කරන්න නවත ටෙක්ස් ටූල් එක ගන්න ටෙක්ස් ටූල්ල කරගන මේ විදිහට මම එක පාරක් සිලෙක් කරනවා. සිලෙක්් කරලා මම ප්‍රොජෙක්් ටීම් කියල ටයිප් කරගන්න. හරි මේ විදිර ටයිප් කරගෙන නැවතත් මූටූල්ලෙක් ගන්නවා මූටූල්ල කාරගෙන ම මේ විදිර ටයිප් කරපු ටෙක්ස් එක මැදට ගෙනවා. ඊට පස්සේ එක ෆොන්ට එක බෝල් තියෙන්නේ සහ ඒරියල් කියන ෆොන්ට එක තියෙන්නේ සහමට මේක ටෙක්ස් සයිස් එක ටිකක් වැඩි කරගන්න ඕන. මම මෙතන 35ක් වගේ දීල බලනවා. නැවතත් මූටූල්ල කරගෙන ආරයි 35 ෂේප්. ඊට පස්සේ මට අවශ්‍ය මේක හරි සෙන්ට් එකට ගන්න. ඒකට මොකද්ද කරන්න තියෙන්නේ? මට අවශ්‍ය පොසිෂන් එකට මේක ගේනවා. ඊට පස්සේ වට මෙතන බලා ගන්න පුළුවන් සෙන්ටර් කියලා ඒරියා එකක් තියෙනවා. මෙතනින් මෙන්න මේ දෙවනි අයිකන් එක මම ප්‍රෙස් කරනවා. එතකොට මේක මොන තූත්තු කුඩියක තිබ්බත් අපි ඒක ප්‍රෙස් කරපු ගාම සෙන්ටර් වෙනවාට පේනවා ඇති ගානට සෙන්ටර් වුණා. ඊට පස්සේ වට පුළුවන් ඇරෝ කී වලින් වට අවශ්‍ය පොසිෂන් එකට මේ විදියට ගෙනිහන්න. හරි මේ විදියට මම උඩ ටික හරි ගස්සගත්ත සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ මට පහතින් ස්පෙෂල් තෑන්ක්ස් කියලා ඒරියා එකක් ඇඩ් කරන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? ඒකට මම කරන්නේ නැවතත් මගේ මේ පළවෙනි ටෙක්ස්ට් බොක්ස් එක සිලෙක්ට් කරනවා. ඒකේ කොපි එකක් ගන්නවා. මම මේ විදියට ඕල්ට කී එක ප්‍රෙස් කරගෙන දැන් කොපි එකක් ආවට පේනවා ඇති. මේ කොපි එක මම පහතටම ගෙනියනවා. ඊට පස්සේ මට අවශ්‍යයි මේ ටෙක්ස්ට් බොක්ස් එක මේ උඩයකට ගන්න align කරගන්න. එකට කරන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් බොක්ස් එක select කරන්න. ඊට පස්සේ shift key එක press කරගෙන උඩ ටෙක්ස්ට් බොක්ස් එක select කරලා මෙතන වට පේනවා ඇති align කියලා area එකක් තියෙනවා. එතනින් මෙන්න මේ button එක press කරන්න. ඊට පස්සේ වට පේනවා ඇති ගානට align වෙනවා. වෙන button press කරන්න එපා. උදාහරණයක් විදිහට මම මේ විදිහට select කරලා පෙන්නන්න. මේ විදිහට සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. ඊට පස්සේ මම මේක ටිකක් arrow key එකෙන් පහතට ගේනවා. හරි පහතර ගෙනල්ලා මම නැවතත් ටෙක්ස්ට් ටූල් එක අරගෙන මෙතන තව ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්නවා ස්පෙෂල් තෑන්ක්ස් කියලා. හරි ඒකත් මම මේ විදිහට හයිලයිට් කරගෙන ඒකේ ෆොන්ට් එකේ ඒරියල් දෙන ඒ වගේ මේක බෝල්ඩ් කරනවා. ඊට පස්සේ ඒකේ සයිස් එක 35ක් දෙනවා. ඊට පස්සේ මම කලින් වට කිව්ව මතක ඇති මොන තූත්තු කුඩියක තිබ්බත් අපිට මේක සෙන්ට් එකට ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරන්න. දැන් වට පේනවා ඇති සෙන්ට් එකට ආවා. ඊට පස්සේ නැවතත් මූ ටූල් එකේ ඉන්නේ මම ඇරෝ කී එකෙන් මට අවශ්‍ය ගානට ගේනවා. හරි ඊට පස්සේ මම කරන්න මේක නැවතත් ටෙක්ස් ටූල් එක අරගෙන ඩබල් ක්ලික් කරලා Ctrl A ප්‍රෙස් කරලා highlight කරගෙන මගේ text document තියෙන තැනට යනවා. මේ තියෙන special thanks එක මේක Ctrl A ප්‍රෙස් කරලා Ctrl C ප්‍රෙස් කරගන්නවා. ඊට පස්සේ premium එකට ගිහිල්ලා Ctrl V ප්‍රෙස් කරලා මේ විදිහට paste කරගන්නවා. ඒ වගේම මට හිතෙනවා මේ text ටික දකුණු පැත්තට align කරන්නේ නැතුව මේක center align කරොත් මොකද කියලා අපි බලමු කරලා. මම මේකට කරන්නේ text එක double click කරගන්නවා text tool එක අරගෙන. ඊට පස්සේ Ctrl A ප්‍රෙස් කරලා highlight කරගන්නවා. ඊට පස්සේ මෙතනින් center මේ විදිහට දානවා. ඊට පස්සේ නැවතත් move tool එක අරගෙන අපිට මේ text එක මැදට ගන්න ඕනේ. ඒකට මොකක්ද කරන්න තියෙන්නේ? මෙන්න මෙතන තියෙන button එක press කරනවා. right මේ විදිහ හොඳයි. පොඩි වෙනසකුත් තියෙනවා. සහ මෙන්න මේ අගට තියෙන නම ටිකක් විශාල කරගන්න ඕන. ඒ වගේම ඒක ටිකක් bold කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන එක highlight කරා. ඒකේ regular version එක bold වලට change කරා. ඒකේ font එක අපි දාමු 35ට. දාලා enter කරා. ඊට පස්සේ නැවතත් move tool එක ගත්තා. right මේ විදියට ගොඩක් සරලව අපිට පුළුවන් credit list එකක් create කරගන්න. මේ වැඩේ මෙච්චර සරල වුණේ මම text කලින් ටයිප් කරගෙන තිබ්බ හින්දා. ඒ කියන්නේ පිට ටෙක්ස් ඩොකියුමන්ට් එක ටයිප් කරගෙන තිබ්බ හින්දා ඒක නිසා මේ වැඩේ එච්චරම අමාරුනේ නැහැ. ඉතින් ඔයත් ඒ විදිහට කරන්න. ඒක ගොඩක්ම ගොඩක් ලේසි. මම මේ ටෙක්ස් බොක්ස් එක ගානට හදා ගන්නවා මෙතනට. right ප්‍රධාන වශයෙන් ටෙක්ස් ටික හදාගෙන ඉවරයි. ඊට පස්සේ තව පුංචි errors ටිකක් තියෙනවා. අපි බලමු ඒවත් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේක save කරගන්න දෙයක් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ මේ window එක close කරන්න. එතකොට automatically ම save වෙනවා. හරි ඊට පස්සේ කොහොමද මේ text එක play වෙන නැත්නම් මේක rolling වෙන speed එක හදාගන්නේ? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මම මේක කරන්න කලින් text එක play කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මේ text එක animate වෙනවා පට්ට slow. එකට වට කරන්න තියෙන මේ ටෙක්ස්ට් ලේකේ දිග ටිකක් අඩු කරන එක. මම මේ විදියට අඩු කරනවා. අඩු කරලා ප්ලේ කරලා පෙන්නන්න. වට පේනවා ඇති ස්පීඩ් එක වැඩි වුණා. ඒ වගේම වට තව ටිකක් ස්ලෝ වෙන්න ඕන නම් මේ ටෙක්ස්ට් ලේකේ දිග ටිකක් වැඩි කරනවා මෙන්න මේ විදිහට. වට ඒ විදියට දිග අඩු වැඩි කරලා පුළුවන් ටෙක්ස්ට් එකේ ස්පීඩ් එක ෆාස්ට් යන්න ඕනද ස්ලෝ යන්න ඕනද කියන එක වට හදාගන්න. ඒ වගේම තමයි තව පුංචි වැරද්දක් තියෙනවා මේකේ හදන්න.
වැරද්ද තමයි මම මේ ප්ලේ හෙඩ් එක මුලටම ගෙනියනවා මගේ ටෙක්ස්ට් ලේකේ. ඔයාලට පේනවා ඇති ටෙක්ස්ට් එක පටන් ගන්න මෙන්න මේ විදියට. මට එහෙමනේ මේ ටෙක්ස්ට් එක පටන් ගන්න අවශ්‍ය. මට පටන් ගන්න අවශ්‍ය මෙන්න මේ යට ඉඳලා. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් ටීම් කියන එක මෙන්න මේ යට ඉඳලා තමයි ඇනිමේට් වෙලා උඩට එන්න ඕන. මට ඒ විදියට තමයි වෙනස් කරගන්න ඕනේ. ඒ වගේම අගදිත් සමහරලාට ඔයාලට ඒ විදියට වෙයි. මෙන්න මේ හරියට ආපු ගම එක පාට ටෙක්ස්ට් එක නැති වෙලා යන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොමද ඒක හදාගන්නේ? ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් ටෙක්ස්ට් ලේක ඩබල් ක්ලික් කරන්න. මේ විදියට ටෙක්ස්ට් ලේක ඩබල් ක්ලික් කරලා ඔයාලට මතක ඇති අපි රෝල් ඉන් කියන ඉෆෙක්ට් එක ඇඩ් කරා මේ ක්‍රෙඩිට් ලිස්ට් එකට. ඒක හැදුවේ මෙන්න මේ අයිකන් එකෙන්. ඒ අයිකන් එක එකපාරක් සිලෙක්ට් කරන්න ඔයාලට පේනවා ඇති අපි කලින් දාපු රෝල් ඉන් කියන ඉෆෙක්ට් එක තියෙනවා. සහ මෙතන ඔයාලට පේනවා ඇති ස්ටාර්ට් ඔෆ් ස්ක්‍රීන් කියලා තියෙනවා. ඒ වගේම end of screen කියලා තියෙනවා. මේ ටික් දෙක ඔන් කරන්න. ඔන් කරලා මේ වින්ඩෝ එක ඕකේ කරලා මේ ටෙක්ස්ට් එඩිටර් එක ක්ලෝස් කරන්න. ඊට පස්සේ මම යනවා ටෙක්ස්ට් එකේ මුලටම. දැන් ඔයාලට පේනවා ඇති අපිට අවශ්‍ය දේ ගානටම සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ටෙක්ස්ට් එක යට ඉඳලා තමයි පටන් ගන්න මෙන්න මේ විදිහට. හරි, මේ විදිහට මම ක්‍රෙඩිට් ලිස්ට් එක නැත්තම් කාස්ට් ලිස්ට් එක අපිට ඕන එකක් මේ විදිහට හදාගන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් ක්‍රූ එක අපේ ප්‍රොඩක්ෂන් ක්‍රූ එකේ නම් දාලා මේ විදිහට ගොඩක් ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ටෙක්ස්ට් එක ඉවර වුණාට පස්සේ යම් කිසි ස්පොන්සර්ෂිප් එකක් නැත්තම් ඔයාගේ මොකක් හරි ලෝග එකක් ඩිස්ප්ලේ වෙන්න දාන්න ඕන නම් කොහොමද ඒක කරන්නේ? මම ඒක කරන්නේ මුලින්ම මගේ ක්‍රියේටිව් වටල් කේ ලෝග එක ඉම්පෝර්ට් කරගන්න ප්‍රොජෙක්ට් පැනල් එකට. ඊට පස්සේ ලෝග එක මේ විදිහට ටයිම් ලයින් එකට ගෙනල්ලා ඇදලා දානවා. මගේ ටෙක්ස්ට් ලේකට උඩින් ගෙනල්ලා ඇදලා දාන්නේ මෙන්න මේ හරීදි වගේ. මට මගේ ලෝග එක ඩිස්ප්ලේ වෙන්න අවශ්‍යයි. මුලින්ම මගේ ලෝග එක රීසයිස් කරගන්න ඕනේ. ඒකට මම කරන්නේ ලෝග එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ඉෆෙක්ට් කන්ට්‍රෝල් වලට යනවා. ඉෆෙක්ට් කන්ට්‍රෝල් වින්ඩෝ කාට නැත්තම් මෙතන වින්ඩෝ කියන ඒරියා එකකින් වාට ඉෆෙක්ට් කන්ට්‍රෝල් කියන ඔප්ෂන් එක නැත්තම් පැනල් එක ගන්න පුළුවන්. මම මේ විදිහට අරගෙන මෙතන ස්කේල් එක මම හදාගන්නවා මගේ ලෝග එකේ මෙන්න මේ ගානට වගේ. හරි, හදාගෙන මට අවශ්‍ය මෙන්න මේ හරි මතුවෙන. ඒ වගේ මට පේනවා ඇති එකපාරට මතුවෙනවා. ඒක නෙමෙයි මට වෙන්න ඕන. ටිකක් ස්මූත්ලි ෆේඩ් ඉන් එකක් සහ ෆේඩ් අවුට් එකක් විදිහට මේක ඇඩ් වෙන්න. ඒකට මම කරන්නේ මගේ ලෝග එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් ඩී ප්‍රෙස් කරනවා. ඩී ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඩිෆෝල්ට් ට්‍රාන්සිෂන් එකක් නැත්තම් මේ විදිහට ෆේඩ් ඉන් සහ ෆේඩ් අවුට් එකක් ඇඩ් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට මේ ටෙක්ස්ට් එකේ කලර් එක චේන්ජ් කරගන්න අවශ්‍ය නම් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් ටෙක්ස්ට් එක ඩබල් ක්ලික් කරන්න. ටෙක්ස්ට් ලේ එක ඔයාලට මේ වින්ඩෝ එකේ මෙන්න මේ කෙරෝලින් සෙටින්ස් වගේක් තියෙනවා. ඉතින් මේ සෙටින්ස් ඩිස්ප්ලේ වෙන්නේ නැත්තම් මේ මොනිටර් එක ළඟින් මේ විදිහට සිලෙක්ට් කරලා මේ සෙටින්ස් මේ විදිහට හදාගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මෙතන ඔයාලට පේනවා ඇති ෆිල් ටයිප් කියලා තියෙනවා. එතන පහතින් කලර් කියලා ඒරිය එකක් තියෙනවා. ඔයාලට කරන්න තියෙනවා ඔයාලට වෙනස් වෙන්න ඕන ටෙක්ස්ට් එක මේ විදිහට හයිලයිට් කරලා මෙතන ෆිල් කලර් එක ඔයාට කැමති පාටක් මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. ඔයාට පේනවා ඇති අපේ ටෙක්ස්ට් එකේ කලර් එක චේන්ජ් වුණා. මම මේ වින්ඩෝ එක ක්ලෝස් කරනවා නැවතත්. මෙන්න මේ විදිහට ඔයාට පේනවා ඇති ටෙක්ස්ට් එකේ කලර් එක චේන්ජ් වුණා. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕන. සමහර වෙලාවට ඔයා යූස් කරන්නේ ක්‍රැක් සොෆ්ට්වෙයාර් එකක් නිසා මේ ටයිටල් හැන්ඩල් කරද්දී සමහර වෙලාවට ඔයාගේ සොෆ්ට්වෙයාර් එක ක්‍රෑෂ් වෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට ලැග් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණොත් අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න එහෙම ප්‍රශ්න තියෙනවද කියලා. මොකද අපිට මේ ඉෆෙක්ට් එක ෆොටෝෂොප් වලින් ක්‍රියේට් කරලා අපිට පුළුවන් Adobe Premiere එකට ගෙනල්ලා ගොඩක් ලේසියෙන් ඇනිමේට් කරගන්න. ඉතින් ඒ ගැන ටියුටෝරියල් එකක් ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම තිබ්බොත් අනිවාර්යෙන්ම මම කියලා දෙන්නම්. ඉතින් මේ විදිහට තමයි අපි දකින ෆිල්ම්ස් වල අවසානයේ ප්ලේ වෙන නම් ලිස්ට් එක ඉතාමත් ලේසියෙන් Adobe Premiere වලින් හදාගන්නේ. ඒ වගේම තමයි මම මේ යූස් කරපු ටෙක්ස් ෆයිල් 3 මම ඩවුන්ලෝඩ් කරගන්න ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ ලින්ක් එක දාන්නම්. එතකොට ඔයාට පුළුවන් මේ ෆයිල් 3 ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට ඉක්මනින්ම මේ වැඩේ අත්හදා බලන්න. ඉතින් අයි ටියුටෝරියල් එකක් කරන් එනකන් මම සයින් අවුට් වෙනවා. මම SG Fernandez. ඒ වගේම නිරෝගිමත් දවසක් ඔයාලා හැම දෙනෙක්ටම මම ප්‍රාර්ථනා කරනවා.